තීනහෝඩී මේ රූපාක්ෂර ගැනත් අපි කතා කරමු. මේක නිකන් මැජික් එකක් වගේ වෙයි. දැන් මේක දැක්කම සහ මේක දැක්කම රුණේට මොනවහරි දෙයක් නිකන් හිතනවද? මොනවහරි රූපයක් වගේ. රූපයක් වගේ, මනුස්ස රූපයක් වගේ. ආ, මනුස්ස රූපයක් වගේ තමයි වෙන්නේ. අපි ඒ අකුරක් දිහා බැලුවම අපිට ඒකට අදාළ ඒ භාණ්ඩය හෝ ඒ දේ මැවිලා පේන්න පටන් ගන්නවා. ඒකේ අනිත් පැත්තෙන් පිටිපස දොරටුවෙන් අපි එළියට එනකොට අපිට ඒ ඇති වුණ තරහ හෝ කේන්තිය නිවලා තමයි සමනය කරලා තමයි අපි එළියට එන්නේ. එතකොට තිලින අපි මේ කතා කර කර හිටියේ ඇත්තටම දැන් අපේ සිංහල හෝඩිය ගන්නකො සිංහල හෝඩියේ අකුරු 50 ගාණක් තියෙනවානේ 60ක් තියෙනවා. එතකොට අයන්නෙන් තමයි අපි පටන් ගන්න. ඉතින් අපි ඕන එකකට අයන්නෙන් පටන් ගත්තාම අම්මා කියලා පටන් ගන්නවා අපි. අපිත් එහෙමයි පටන් ගත්තේ අපේ දරුවොත් එහෙම. ඊළඟ પરම්පරාවත් කොහොම වෙයි දන්නේ නැහැ. දැන් මොකද මේ මව් භාෂාවට දැන් ඇති වෙලා තියෙන තත්ත්වයේ අපි කතා කරමු අපේ මව් භාෂාව සිංහල වලට. එතකොට තිලින දැන් චීනේ ගිහිල්ලා මේත් ඉගෙනගෙන චීනෙත් ඉගෙනගෙන හොඳට දන්න කෙනෙක් හැටියට චීනේ හෝඩි කොහමද අකුරු ප්‍රමාණය? ඔව් දැන් මෙහෙමයි මේ රොණිය අයියේ. දැන් චීනේ ඇත්තටම කියනවා නම් හෝඩියක් නැහැ. චීන අකුරු වලට හෝඩියක් නැහැ. චීනේ තියෙන්නේ රූපක්ෂර ක්‍රමවේදය. ඒ කියන්නේ මුල් කාලීන චීන භාෂාව රූපක්ෂර වලින් තමයි නිර්මාණය වුනේ. එතකොට මෙන්න මේක නිසා චීනේ විශාල අකුරු සංඛ්‍යාවක් තියෙනවා. සාමාන්‍ය අකුරු 50,000 60,000 විතර අපිට යන්න පුළුවන්. ඔව්. ඒක නිසා දැන් නමුත් මේක ඉගෙනීම පහසුවක් වෙන්න ඕන නිසා ඒගොල්ලෝ හදලා තියෙනවා පින්ින් හොඩිය කියලා උච්චාරණ හොඩියක් නම. හැබැයි චීන භාෂාවට නම් හොඩියක් නැහැ. චීන භාෂාවට හොඩියක් නැහැ. නමුත් අර රූපාක්ෂර ක්‍රමවේදයක් තියෙනවා. අච්චර කිව්ව විදිහට 50,000 60,000 වෙනකන් ඒක මෙහෙම පොහොසත්කමක් තියෙනවා. ඉතින් බලන්න එක එක රටවල එක එක කලාප අනුව ඒ හැටි වෙලා තියෙන තත්ත්වය. හැබැයි ඉතින් චීනෙට විශාල ඈත අතීත ඉතිහාසයක් තියෙනවා. අපිටත් තියෙනවා. හැබැයි අපිටත් වැඩිය ලොකු ඉතිහාසයක් චීනෙට තියෙනවා. හරි. අකුරු ගැන අපි පටන් ගත්තා වගේම අයන්නෙන් පටන් ගත්තා වගේම චීන හෝඩියේ මේ රූපාක්ෂර ගැනත් අපි කතා කරමු. මේක නිකන් මැජික් එකක් වගේ වෙයි. අපි හින්දා පිළිවෙලකට තැනක ඉඳගෙන පිළිනත් එක්ක කතා කරමු. අද අපේ සීනෙත රූ නාලිකා වෙනුවෙන් ඔන්න හම්බෙන තරුණයා අති දක්ෂෙක් චීන භාෂාව ගැන පුදුමාකාර දැනීමක් තියෙන තිලින ප්‍රණාන්. අපි කතා කරමු තිලින. යා. හොඳයි. අපි පුංචි කතාබහක් ආරම්භ කළා සීනෙත රූ වෙනුවෙන්. අද අපි මුණ ගැහෙන්නේ තිලින ප්‍රනාන්දු මේ අපේ දක්ෂ තරුණයා. තිලින අපේ මේක අසන්නන්ට නරඹන්නන්ට වටිනා දෙයක්. තිලින ප්‍රනාන්දු කවුද? ඇත්තම කියනවා නම් මම පාසල් අවධියේදී මේ භාෂා අධ්‍යාපනය සම්බන්ධය එතරම් නැඹුරුවක් දක්වපු කෙනෙක් නෙමෙයි. සරලම කියනවා නම් මම පාසල් අවධියේදී කිසිදු එහෙම විදේශ භාෂාවක් හදාරලා තිබුණේ නැහැ. නමුත් 2011 වර්ෂයේදී මම කැලණිය විශ්වවිද්‍යාලයට තේරීපත් වුණයින් පස්සේ මගේ පොඩි ආසාවක් කැමැත්තක් ඇති වෙනවා. මොකද කැලණිය විශ්වවිද්‍යාලයේ භාෂා විශාල ප්‍රමාණයක් තියෙනවා. මගේ යාළුවෙක් කතා කරලා කියනවා චීන භාෂාව සම්බන්ධයෙන් දේශනයක් තියෙනවා. පළවෙනි දේශනය අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු කියලා. මට අද වගේ මතකයි. ඒ දේශනයේදී අපිට චීන අක්ෂර පිළිබඳව තමයි මුලින්ම ඒ කියන්නේ චීන අක්ෂර සහ චීන භාෂාව හඳුනා දීමක් සිද්ධ කරා. ඒකෙදි මට දැඩි ආසාවක් ඇති වුණා මේ චීන භාෂාව හොඳින් අධ්‍යයනය කරන්න ඕන කියන එක. ඒ කැමැත්ත, ඒ ආසාව මට ඒ පළවෙනි දවසේම දැනුණා. ඊට පස්සේ තමයි මම තීරණය කරේ හරි මම විදේශ භාෂාවක් හැටියට චීන භාෂාව තෝරගන්නවා කියලා මගේ ඉදිරි අනාගත කටයුතු වෙනුවෙන්. මූලික උපාධිය මම අවසන් කරේ 2015 වර්ෂයේදී. 2015 වර්ෂයේ මම මේ මගේ ප්‍රථම උපාධිය අවසන් කරනවත් එක්කම මට කැලණිය විශ්වවිද්‍යාලයේ කන්ෆුසියස් සාහිත්‍ය අවස්ථාවක් ලැබුණා චීනයේ පශ්චාත් උපාධිය සඳහා පිටත් වෙලා යන්න. ඒකට දැන් චීනෙට ගිහිල්ලා ඉගෙන ගන්න මොනවද? ඔව් දැන් මම චීනෙට මගේ පශ්චාත් උපාධිය සඳහා මම පිටත් වෙලා යන්නේ චීන භාෂාව
දෙවැනි භාෂාවක් වශයෙන් කොහොමද විදේශිකයන්ට උගන්වන්න කියන එක සම්බන්ධයෙන් අධ්‍යයන කටයුතු සිද්ධ කරන්න තමයි මම චීනයට යන්නේ. චීනයේ සාමාන්‍යයෙන් ගුරුවරු පුහුණු කිරීම සඳහා විශේෂ වූ එවැනි ගුරු අභ්‍යාස විශ්වවිද්‍යාල තියෙනවා. ඔව් තිලින මට තේරෙන විදිහට ඔබ චීනයට ගිහිල්ලා ඉගෙන ගන්නම ගුරුවරයෙක් වෙන්න. ඒ කියන්නේ චීන භාෂාව උගන්වන ගුරුවරයෙක් වෙන්න හිතාගෙන තමයි ඉගෙන ගන්න. එහෙමනේ. ඇත්තටම ඔව් මම චීන භාෂා ගුරුවරයෙක් විදියට තමයි දැන් සේවය කරන්නේ ලංකාවේ. එතකොට මම දැනට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල කීපයක බාහිර කතිකාචාර්යවරයෙක් විදියට සේවය කරනවා. ඔව්. එතකොට දැන් මේ කතාවත් එක්ක අපේ අසන්නන්ට නරඹන්න තේරෙනවා තිලින කියන්නේ චීනෙට ගිය තමන්ගේ කාර්යය හරියටම ඉටු කරගෙන ආපු කෙනෙක්. ඒ කියන්නේ විදේශිකයින්ට චීන භාෂාව උගන්වන්නේ කොහොමද කියලා ඔහු හොඳට ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මේ දැනුමත් එක්ක දැන් අද අපේ ලංකාවේ තරුණ තරුණියන්ට චීන භාෂාව උගන්වන අයට ඔහු ලොකු සේවයක් කරනවා. ඒ නිසාම ඔහුට හොඳ නමක් ලැබිලා තියෙනවා. ඒක තමයි වන් ලාඕෂ. ඇත්තටම දැන් චීන වාසගම් අතර වන් කියන වාසගමට ලොකු තනක් තියෙනවා චීනයේ තුල. මේක ගොඩක් වෙලාවට චීනයේ දකුණු බද ප්‍රදේශයේ, ඒ කියන්නේ ෂන්හයි ආශ්‍රිත ප්‍රදේශයන් වල බොහෝ දෙනාගේ වාසගම් බවට පත් වෙන්නේ මේ වන් කියන වාසගම. ඇත්තටම මට ෂන්හයි වලින් ඉන්න මගේ හිතවත් චීන ජාතිකයන් පිරිසක් තමයි ඔවුන්ගේ වාසගම මගේ නමට ලබා දුන්නා. එතකොට අපි අර මුලදීම එළීදි කතා කරානේ දැන් ඔය චීන භාෂාවේ රූපාක්ෂර නේද? හෝඩියේ රූපත් එක්ක තමයි මේක ගොඩ නැගිලා තියෙන්නේ කියන්නේ. ඔව්. දැන් මෙහෙමයි දැන් චීන භාෂාව කියන එකට ලොකු ඉතිහාසයක් තියෙනවා. ඇත්තටම ක්‍රිස්තු පූර්ව 16 වෙන සීවස දක්වා වගේ ඉතිහාසයක් තියෙනවා මේ චීන භාෂාවේ අක්ෂර නිර්මාණය සම්බන්ධයෙන්. ඒක සම්බන්ධගතව බොහෝ පුරාවෘත්ත පවා තියෙනවා. සහ ඒකට පුරාවිද්‍යාත්මක සාක්ෂිත් බොහෝ වශයෙන් මේනකට ලැබිලා තියෙනවා ඒක ඉතිහාසය සම්බන්ධයෙන්. එතකොට මේ චීන භාෂාවේ අක්ෂර නිර්මාණය වෙද්දී ඒගොල්ලෝ ප්‍රධාන වශයෙන්ම බලලා තියෙන්නේ මේ රූපයකින් අපිට දෘශ්‍යව පෙනෙන යම්කිසි වස්තුවක හැඩේ, ඒ කියන්නේ එක එක වස්තුන්ට ආවේනික හැඩයක් තියෙනවා. ඒකෙන් තමයි අපි මේ වස්තු අඳුනගන්නේ. එතකොට මෙන්න මේ ආවේනික හැඩය භාවිත කරලා තමයි මේගොල්ලෝ මේ අකුර නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ අකුරක් දිහා බැලුවම අපිට ඒකට අදාළ ඒ භාණ්ඩය හෝ ඒ දේ ලැබිලා පේන්න පටන් ගන්නවා. ඒක අපි උදාහරණයක් එහෙම අපිට කියන්න පුළුවන්. දැන් අපිට එහෙම උදාහරණයක් ගත්තොත් ගහක් කියලා ගමුකෝ. ගහ දැන් ගහක අපි හැඩයක් තියෙනවා. එතකොට මේ ගහේ හැඩය අපි පොඩි ළමයෙක්ට කිව්වොත් කොහොමද මේ ගහ අඳින්නේ කියන එක. ඒ ළමයා අඳින ක්‍රමයක් තියෙනවා, රටාවක් තියෙනවා. ඒක පුරුදු වෙච්ච ක්‍රමයක් තියෙනවා. එතකොට මේ ගහේ හැඩය තමයි අරගෙන තියෙන්නේ. මෙන්න මේ ගහේ ඒ තියෙන ආකෘතිය හැඩය ඒ ආකාරයෙන්ම එන විදිහට තමයි චීනේ මේ ගහ කියන අක්ෂරය නිර්මාණය කරගෙන තියෙන්නේ. එතකොට අපි යම්කිසි මට්ටමකින් මේක අධ්‍යයනයක යෙදුනොත් චීන අක්ෂර සම්බන්ධයෙන් අපිට පේන්න පටන් ගන්නවා ඒ රූපය, ඒ අක්ෂරය තුලින්. දැන් මේ චීන අක්ෂර සම්බන්ධයෙන් මට තවත් විශේෂ දෙයක් කියන්න තියෙනවා. ඒ කියන්නේ දැන් අපි චීන අක්ෂර ඇතුලේ දැන් මම කියවන රූපය තියෙනවා කියලා. ඉතින් ඕක රූපය විතරක් නෙමෙයි. දැන් ඒකේ රූපය සහ ශබ්දයත් යම්කිසි ප්‍රමාණයක සමහර අක්ෂර තියෙනවා. ඒ කියන්නේ ශබ්දයත් හඬ පවා තියෙනවා මේ අක්ෂරයන් ඇතුලේ. ඒ විතරක් නෙවෙයි මේකේ තියෙන මම කැමතිම ඉතා සුන්දරම දේ තමයි චීන අක්ෂරයන්ගෙත් මම දකින චීන අක්ෂරයන්ගෙන් අපිට හැකියාව තියෙනවා චීන අක්ෂර හොඳින් අධ්‍යයනය කිරීම තුළින් අපිට හැකියාව තියෙනවා චීනේ සංස්කෘතිය සભ્યත්වය කියන මෙන්න මේ කාරණා තේරුම් ගන්න. මොකද ඒගොල්ලන්ගේ යම් යම් වචන නිර්මාණය කරගැනෙද්දී ඒගොල්ලෝ තමාගේ චීනයේ සංස්කෘතිය සભ્યත්වය කියන මෙන්න මේ දේවල් මේ අක්ෂරයන් තුළින් ප්‍රතිනිර්මාණය සිද්ධ කරලා තියෙනවා. දැන් මං රොණියට පෙන්නන්නම් කොහොමද මේ චීන අක්ෂරයක් ඇතුළට මේ සංස්කෘතිය සහ සભ્યත්වය කියන දේ ගිහිලා තියෙන්නේ කියන එක. අපි ගමු සරලම අක්ෂරයක් තියෙනවා. ඒ කියන්නේ හා කියන එක. චීන භාෂාවෙන් හොඳයි කියන එක. හොඳයි කියන අක්ෂරය නිර්මාණය වෙච්ච විදිහ. දැන් අපි ඒකේ අක්ෂරය ගත්තොත් මෙන්න මෙහෙම තමයි මේ අක්ෂරය අඳින්නේ. මේක අඳින්න මෙහෙම ක්‍රමවේදයක් තියෙනවා. එතකොට දැන් මේක අපිට බැලු බැලමට ලොකු කතන්දරයක් මම හිතන්නේ රොඩ්නියට පේන්නේ නැහැ. මේක දිරි කැලි ගොඩක් විතරයි මේක පේන්නේ. නමුත් මේ අක්ෂරේ පැරණි රූපක්ෂරය තියෙන්නේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ අපිට ගන්න පුළුවන්
මෙන්න මේ විදිහට තමයි මේකේ පැරණි රූපක්ෂරය තියෙන්නේ. එතකොට දැන් මේක දැක්කම සහ මේක දැක්කම රුණේට මොනව හරි දෙයක් නිකන් හිතනවද? මොනව රූපයක් වගේ? රූපයක් වගේ මනුස්ස රූපයක් වගේ. ආ මනුස්ස රූපයක් වගේ තමයි පේන්නේ. ඒ කියන්නේ මෙතන ඉන්නේ රුණියයි ඇත්තරම මේ ඉන්නේ පුංචි ළමයි. මේ ඉන්නේ කාන්තාවකගේ රූපයක්. එතකොට බලන්න මේ කාන්තාව ඉන්නේ දන නමාගෙන. ඒ කියන්නේ සාමාන්‍යයෙන් චීන භාෂාවේ පිරිමියා කියන කෙනාගේ මිනිසා කියන කෙනාගේ රූපක්ෂර නිර්මාණය කරද්දී හිටගෙන ඉන්න පිරිමියෙක්ගේ රූපයක් තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. හැබැයි කාන්තාව දන නමාගෙන ඉන්න කාන්තාවකගේ රූපයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ මේ අක්ෂරය ඇතුලේ. එතකොට මේකට බලපාපු කාරණය හැටියට සඳහන් වෙන්නේ මේ අක්ෂර නිර්මාණය කරන කාලේ චීනයේ කාන්තාවට හිමි වෙලා තිබිච්ච තත්ත්වය තැන ඒ සංස්කෘතිය සබ්දත්වය තුළ කාන්තාවට හිමි වෙලා තිබිච්ච තැන ගැන තමයි මේකෙන් විස්තර කරන්නේ. චීන ජනතාවගේ තියෙන විශේෂත්වයක් තමයි චීන ජනතාව අතීතයෙන් පාඩම් ඉගෙනගෙන වර්තමානය සහ අනාගතය ඉතා හොඳින් සකස් කරගන්න පිරිසක් හැටියට තමයි මම චීන ජාතිකයන්ව තේරුම් අරගෙන ඉන්නේ සහ දකින්නේ. ඉගෙන එතකොට ඒගොල්ලෝ දැන් අද වර්තමානයේ හිටියත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ ඉතිහාසයට සාහිත්‍යයට ලොකු ගරුකිරීමක් කරනවා. ඔව් අනිවාර්යෙන්ම. ඒගොල්ලෝ ගියේ දැන් මම දකින මෙන්න මේ වගේ ලක්ෂණයක්. ඒ කියන්නේ දැන් ඉතිහාසයේ යම්කිසි ඓතිහාසික කතන්දර දිනවනේ. දැන් ඉතිහාසයක් දිනවනම රටකට. එතකොට මේගොල්ලන්ගේ චීන ජාතිකයන්ගේ ඉතිහාසයට ලිඛිත ඉතිහාසෙම වසර 5000ක පමණ කාලයක් තියෙනවා. එතකොට මේගොල්ලෝ මේ චීන ජාතිකයන්ගේ තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි මේගොල්ලෝ මෙන්න මේ අතීතයේ දැනුම් සම්භාරය. අතීතයේ ඒගොල්ලන්ගේ රජවරු ඒ කාලේ හිටපු ජීවත් වුණු මිනිස්සුන්ගේ දැනුම් සම්භාරය මේගොල්ලෝ වර්තමානයේ ඔවුන්ගේ දියුණුවට ඒගොල්ලෝ උපයෝගී කරගෙන තියෙනවා ඉතා හොඳින්. ඊළඟට තිරින්න ඊළඟේ දැන් මේ පැරණි කතා ඔය චිත්‍රපටි ආකාරයෙන් සිනමා පට ආකාරයෙන් උත් නව පරපුරට ලබා දෙනවානේ. ඔව් ඒක විශේෂයෙන්ම කතා කරන්න ඕන. මොකද මේ චීනේ තියෙන පුරාණ ඉතිහාස කතා. ඒ ඉතිහාස සිද්ධි චීන ජාතිකයෝ වර්ෂයක් පාසා ඒගොල්ලන්ගේ නව නිර්මාණ හැටියට සිනමා පට හෝ එහෙම නැත්නම් අපි කියන්නේ ටෙලි කතාන්දර මාලා හැටියට ඒගොල්ලෝ සමාජයට දෙනවා නිතර නිතර. ඒ කියන්නේ අතීතයේ මෙහෙම දෙයක් වුණාය කියලා ඒ අතීත කතන්දරය ප්‍රතිනිර්මාණය කරලා නැවත නැවත මේ සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් ඒගොල්ලෝ අතිසාර්ථකව කරගෙන යනවා මේ වෙනකොට. ඒක මම හිතන්නේ අනාගත මේ වර්තමාන පරපුරත් ඒක හොඳ පැත්තෙන් ප්‍රයෝජනෙට ගන්න හොඳින් ග්‍රහණය කරගෙන තියෙන බව පේන්න තියෙනවා. දැන් මේ ඉතිහාස කතන්දරත් එක්ක ඉතිහාසයේ චීන ජාතිකය ගොඩක් දුක් විඳයි කියලා අපි අහලා තියෙනවා. ඒ දුක වේදනාව උන් දන්නව ඇතිනේ ඔය ඉතිහාස කතන්දරත් එක්ක. ඔව්. ඒතකොට මේ ඉතිහාසයත් එක්ක ඒගොල්ලෝ වර්තමානයට එනකොට මොකක්ද ඒගොල්ලන්ගේ අපි මෙච්චර දුක් විඳා අපිට මෙහෙම අපිට ආක්‍රමණ වලට යටත් වුණා මෙහෙමයි කියලා ඒගොල්ලෝ ඒ වෛරයත් එක්ක දින්නේ. දැන් ඇත්තට මේකට මට හොඳ උදාහරණයක් තියෙනවා. මම චීනයේ මගේ මේ පශ්චාත් උපාධි කරන කාලේ මම චීනයේ බොහෝ ප්‍රදේශවල සංචාරය කරනවා. එතකොට මම එක ප්‍රදේශයකට යනවා සංචාරය සඳහා. ඒ ප්‍රදේශයේ නම තමයි නන්ජි. මේ නන්ජින් කියන ප්‍රදේශයේදී මට හමු වුණා එක කෞතුකාගාරයක්. ඒ කෞතුකාගාරයේ සම්පූර්ණයෙන්ම නිර්මාණය කරලා තියෙන්නේ ජපානය විසින් චීනය ආක්‍රමණය කිරීමේ කතන්දරය. එතකොට දැන් ඇත්තටම ගත්තොත් මම විදේශිකයෙක් හැටියට මම ඒ කාලේ අධ්‍යාපන කටයුතු කරනකොට මම මේ මියුසියම් එක ඇතුළට යනකොට මට දැඩි වේදනාවක් දැනුණා. මේ චීන ජාතිකයන්ට මේ වගේ දෙයක් සිද්ධ වෙලා තියෙනවද? මේ තරම් ඒගොල්ලෝ හානිකර තත්ත්වයකට පත් වෙලා තියෙනවද කියන එක. හරි. නමුත් මේකේ මම දැකපු විශේෂත්වය තමයි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් දැන් මේ වගේ කෞතුකාගාරයක් නිර්මාණය කිරීම මේ වෙනත් ජාතීන් එක්ක වෛරයක් ඇති කිරීමට කරපු දෙයක්ද කියන එක. හැබැයි මේ කෞතුකාගාරයේ මම දැකපු විශේෂම දේ තමයි මේ කෞතුකාගාරයේ ඇතුල් වෙන අපිට ඒ ඉතිහාසයේ අකුරක් නෑර හදවතට දැනෙන්න ඒ විදියටම සලස්වලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඒකේ අනිත් පැත්තෙන් පිටිපස දොරටුවෙන් අපි එළියට එනකොට අපිට ඒ ඇති වුණ තරහ හෝ කේන්තිය නිවලා තමයි සමනය කරලා තමයි අපි එළියට එන්නේ. මට මේ අවස්ථාව අද ලැබලා දුන්න මේ YouTube නාලිකාවටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධ ඒක මම ගෞරවයක් හැටියට සලකනවා. ඒ වගේම රොඩ්නියටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මාව මේ සුහද කතාබහට එකතු කර ගැනීම සම්බන්ධයෙන්. හරි. ආදරණීය හිතවතුනි,
අපි ආරාධනා කරන්නේ සීනත රූහරා මේ දැනගන්න දේවල් වලින් ඔබට යම්කිසි ප්‍රයෝජනයක් ගන්න පුළුවන් විශේෂයෙන් චීනෙට යන්න චීන ඉගෙන ගන්න චීන ගැන දැනගන්න උනන්දුවක් දක්වන අපේ තරුණ තරුණියන්ට මේක හොඳම අවස්ථාවක් සීනත රූ බලන්න අහන්න නරඹන්න ඔබගේ කැමැත්ත ප්‍රකාශ කරන්න නැවත දවසක අපි හම්බ වෙමු ආයිබෝවන් ආයිබෝවන්